පොයි පොත්තල් වාන අඩු කරන්න තමයි ඕන. හරිද? මේකෙන් දෙකෙන් එකක් විසඳන්න. දී අපි පෞගේ සතියේ ගියා ලාබ්ගේ සායතනෙට. ඒ ගියේ හසාමාන්තික මිල වැඩිවීමක් ගැන කතා කරන්න. එතකොට අපි එතනට ගියාම අපිට උනේ අපේ ඇතු පාරිභෝගික ජනතාව වශයෙන් අපේ ඇතුළටවත් වද්ද ගන්න නැතුව මේ එලවන්න උත්සාහ කරපු එක. මම අපි ලාබ්ගේ සායතනෙ ගිහිල්ලා ඉල්ලුවේ අපේ 4800කට තියෙන තවත් ගෑස් එකක්, 5800කට තියෙන තව ගෑස් එකක්, 5800ට දෙන එක අපිට වැඩි කියන්න. ස්වෙන් රැකියාවල ජීවත් වෙන මිනිසුන්ට ඔය 5800 දින ගෙවල ගන්න බෑ. ඒක දැනුවත් කරන්නයි අපි කි. ලැජ්ජයි වැග පිටිය. ඔය ගිය වෙලාවේ මොනාද කරේ? පොලිසියෙන් ගෙනල්ලා අපිව මර්ධනය කරන්න උත්සාහ කරා. ඒකද පාරිභෝගිකයන් සලකන්නේ? ආ, ඒම සලකන්නේ. එතකොට අපි ගෑස් ටැංකිය අරගෙන ගියාම තමයි යාට මතක් වුණේ රුපියල් 500කින් මිල අඩු කරන්න. එතකොට අර ගෑස් එක 2800යි මිල 500ක් අඩු කළත් 5300යි. අඟහරු ලෝකෙින්ද ගේන්නේ මේ ලාබ් ගෑස් ටික? ආ, ඇයි මේ අඟහරු ලෝකෙින් ගෙනල්ලා මේ ජනතාවට විකුණන්න හදන්නේ? ආ, ලැජ්ජ නැද්ද මහත්තයෝ? මේ වගේ අසාමාන්තික හොරා කෑමට, මංකොල්ල කෑමට ගන්න මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුයි. ඉතින් කොහොමද මේ මහමද්දවල් මංකොල්ල කන්නේ? මංකොල්ල කන්න එපා. ජනතාවට සේවයක් කරන්න මේව කරන්න. මිල අඩු කරන්න කියලා අපි නිල මණ්ඩලයේ විතරයි එදා ආවේ. අපි හැමෝම ආවේ නැහැ. නිල මණ්ඩලයේ පමණයි ආවේ. නිල මණ්ඩලයේ ඇවිල්ලා ඒ වෙලාවේ පොලිසියෙන් ගෙනල්ලා අපිව මර්ධනය කරන්න ඇති. ඉතින් අපි කාන්තාව හැමෝම බැස්සන අද ඔබතුමාලා මොනවද කරන්නේ? අපිවත් ඇතුළට දානවද? ආ, මේකද මොකෝ මේ හොරකම වහන්න කරන උපක්‍රමය? මේක මේ උපක්‍රම සාර්ථක නෑ. අපි මම අවධාරණයෙන් කියනවා, ගෑස් මිල අඩු නොකළොත් අපි නැවතත් ඔතනට එනවා. අපි ඔතනට නැවතත් එනවා. ගෑස් මිල අර ගානට 2280ට බස්සනකම් 4280ට බස්සනකම් අපි එනවා. ආ, මේම අපව මර්ධනය කරන්න බෑ. මේම අපව මර්ධනය කරන්න බෑ. පොලිසිය ගෙනල්ලා අසාමාන්තිකව අපව බය කරන්න හදලා මොකද්ද මේ කරන්නේ? හා, ලැජ්ජ නැද්ද? ලැජ්ජාව කියන දේ ගෑවිලද? පොයි පොත්තල් වාන අඩු කරන්න තමයි ඕන. හරිද? මේකෙන් දෙකෙන් එකක් විසඳන්න. ඒ වගේම අපි තවත් කිරිපිටි ආයතන වලටත් කියන්න කැමති. අපි එනවා ළඟදිම උඹලා ගාවටත්. ළමයිට කිරි උගුරක් දෙන්න බෑ. උඹලා අසාමාන්තික ලෙස ගණන් වැඩි කරලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන් වශයෙන් දරුවෝ හඬනකොට ඉවසන්න බැරි දුක්ගින්න අරගෙන අපි එනවා. හැබැයි වැග පිටිය ගාවට ගියා වගේ නෙමෙයි. උඹලා ගාවට යන්නේ. අපි එන්නේ උඹලත් ඉර ගෙවල් හතකට ගියත් උඹලා ගාවට අපි එන්නේ. මේ මිල අඩු කරනකම් උඹලා ගාවට අපි එන්නේ. මේ මහදවල් කන මංකොල්ල නවත්තන්න. මේ මහදවල් කන මංකොල්ල නවත්තපන්. අද ළමයිට මන්ද පෝෂණේ. උඹලා මෙච්චර හම්බ කරලා උඹලා කොහෙද යන්නේ? ආ, සතර මහා පාය උඹලට හැරෙයි. ඒ නිසා මේක නවත්තපන්. අපි එනවා ළඟදිම එනවා. ඔය කිරිපිටි ආයතන ඉස්සරහට එනවා. මේ කාන්තාව නිල මණ්ඩලේ එන්නේ. නිල මණ්ඩලේ මේ දැනුම් දීමක් තමයි මේ කරන්නේ. අසාමාන්තික ලෙස මිල වැඩි කිරීම පාලනය කර නැත්තම් අපේ හයින්සක දරුවන්ට කිරි විහිදුරක් දෙන්න උඹලා අපිට ඉඩ සලස්සාව දුන්නේ නැත්තම් අපි මේ උඹලගේ ආයතන ඉදිරිපිට ඇවිල්ලා සත්‍යග්‍රහයක් හරි කරලා මිල බස්සනකම් නැගිටින්නේ නැහැ. ඒක ඒ කතාව දැනුවත් කරමින් මගේ කතාව මම අවසන් කරනවා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.